දැන් අපි සාදා ගන්න යන්නේ මයික්‍රෝග්‍රීන් සමග තවත් සලාදයක්. පළමුවෙන්ම අපි කරන්න ඕනේ මේ සඳහා අවශ්‍ය මිශ්‍රණයේ පේස්ට් එක, ඒ කියන්නේ නැත්තම් අපි කියන සෝස් එක සාදා ගැනීම. ඒ සඳහා සෝයා සෝස් ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, සුදු ලුණු ස්වල්පයක්, කැලිමිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට, කපාගත්ත ලීක්ස්. ඉන්පසු මෙය මේ ආකාරයට මිශ්‍ර කරගන්න ඕනේ. මේ සඳහා අපිට මෙවැනි මුං, දම්බල, මේ වගේ මයික්‍රෝග්‍රීන්ස් භාවිතා කරන්න පුළුවන්. ඒත් පුළුවන් මේ මයික්‍රෝග්‍රීන්ස් බ්ලාන්චීකරණය කරලා ඉවර වෙලා අපේ සලාඩ් එකට යොදා ගන්න. මේ උතුරන වතුරේ විනාඩියක් පමණ බ්ලාන්චීකරණය කරගන්න ඕනේ. විනාඩියක් පමණ බ්ලාන්චීකරණය කරගත් මයික්‍රෝග්‍රීන්ස් ටික අපි ඒ විගසම මේ කූල් වතුර, ඒ කියන්නේ මේ සිසිල් ජලය භාජනයක දමා ගන්න ඕනේ මේ ආකාරයට. මේ සිදු කරන ලබන්නේ අපි නැවත තවදුරටත් පිසීම, මේ ඉදීම, ඒ කියන්නේ ඉදීම වළක්වා ගැනීම සඳහා තමයි මේ සිද්ධ කරන්නේ. දැන් අපි කලින් සාදාගත් සෝස් එක මේකට උඩින් යොදා ගන්නවා. මේ ආකාරයට පිළිගන්වන්න පුළුවන්. මේ ඕනෑම අපිට බත් සමග වුණත් ආහාරයට ගන්න පුළුවන්.